ලංකාවේ ආර්ථිකය ගැන ජනාධිපති ලේකම්ම කියන කතාව ගැනයි දැන් අපි කියන්න යන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියේදී නොසිතන අයුරින් දරුණු තත්ත්වයකට පත්වනු ඇති බවත් මේ වන විටත් ඩොලර් අර්බුදය සහ ආනයන සීමා හේතුවෙන් ඉතාම නරක අඩියකට වැටී ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධාවනය කරවන ක්‍රියාකාරකම් කිහිපයක් දැනටමත් බිඳවැටී ඇති බව පවසන ඔහු ඒ වගේ පසුබිමක ශ්‍රී ලංකාවට නරක කලදසාවක් උදා වී ඇති බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කර තිබුණා. ඒ පසුගිය සතියේ කින්ස්බරි හෝටලයේදී පැවති ප්‍රධාන පෙළේ ජර්මානු සන්නාම ශ්‍රී ලංකාවට ගෙන්වීම පිළිබඳව පැවති උත්සවයකදී එහිදී තවදුරටත් අදහස් දක්වා ඇති හිටපු මහා භාණ්ඩාගාර ලේකම්වරයෙකුද වන ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසන්නේ තම ජීවිත කාලය තුළ මෙවැනි අසීරු ආර්ථිකමය අවධියකට මුහුණ දී නොමැති බවයි. කලින් රටේ වෙළඳ ශේෂය මීට පෙර වඩා හොඳ මට්ටමක පැවතුණා. සීමා පැනවීමට පෙර රට අපනයනය කළාට වඩා දෙගුණයක් ආනයනය කරමින් සිටියා. ලෝකයේ නැව් සහ භාණ්ඩ මිල දැන් ඉහළ ගිහින් සංචාරක හා විදේශ ප්‍රේෂණ එන විට වෙළඳ හිගිය මාසකට ඩොලර් බිලියන 10ක් වෙලා අද වන විට රට ඩොලර් බිලියන 4ක ණය බරකට කොටු වී සිටිනවා. ඔහු එසේ වැඩිදුරටත් පවසා සිටියා. ඒ වගේම ශ්‍රී ලංකාවට අතීතයේ සිය වගකීම් ඉටු කිරීමේ දුෂ්කරතා නොතිබූ බවද පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා 2020 දී ක්‍රියාත්මක කළ වෙළඳ සීමා හේතුවෙන් බොහෝ දිනකට අපහසුතා ඇති වූ බවද කියා සිටියා. හොඳයි ඉතින් කොහොම හරි මේ බලන් ඉද්දි කඩන් වැටෙන රටේ ආර්ථිකයත් එක්ක ඔයාලා ඉස්සරහට මොකක් කරන්නද හිතන් ඉන්නේ කියලත් අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.